අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත වෛද්‍යවරුන් තාම පොලිමේ ඉන්ධන නැව ආගිය අතක් නැහැ වැල්ලවායේ ඉන්ධන පොලිමේ පිහියනුමක් හතරක් රෝහලේ හත් පොලේ ගාගත්ත ඉන්ධන ඇමති කාංචන 2500 සහන මල්ලකුත් අරගෙන බන්දුල ඔයා පාපැදියෙන් එන්න අද ටෙලිවැකියෙන් මහමග හඬා වැටෙන දුප්පතාගේ ප්‍රවාහණය උපදින්න ඉන්න දරුවත් ඉපදුණු දරුවත් මන්ද පෝෂණයට බඩ ඉරිඟු නැතිව නතරවන ත්‍රිපෝෂ පැකැට්ටුව කහ වෙනුවට සුදු අඳින්න වේවි දරු ප්‍රසූතියත් ගෙදරම කරගන්න වේවි වෛද්‍යවරුන් අනතුරු අඟවයි ජූලි 1 වෙනිදා සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් විවෘත ගිණුම් යටතේ ආනයනයට අවසර නාගරික පාසල් සතියට දින 3ක් පැවැත්වීමට පියවර අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා දින නියම වෙයි දැන් දේශීය පුවත්. ඉන්ධන නැව ලබන සිකුරාදා එන බව සඳහන් කරමින් බලශක්ති ඇමති ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සංස්ථාව සතුව පෙට්‍රල් ඇත්තේ මෙට්‍රික් ටොන් 1000කට වඩා අඩුවෙන් බව වාර්තා වනවා. ඩීසල් ඇත්තේ මෙට්‍රික් ටොන් 10000කටත් අඩුවෙන්. ලිට්‍රෝ ගෑසුත් දින 15ක සිට නැහැ. අත්‍යවශ්‍ය සේවාවක් වන වෛද්‍යවරුන්ද ඉන්ධන නැතිකමින් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. මේ වෙලාවේ වෛද්‍ය සේවාව කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක්. දොස්තරලා රෝගීන්ට බෙහෙත් කරන්න රෝහලට යා යුතුමයි. ඊයේ දින වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් කරන බවට බලශක්ති අමාත්‍යාංශය පැවසුවද එය නිසියාකාරව සිදුව නැහැ. ඊයේ දිනත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන්ධන නැතිව දිගු පෝලිම්වල සිටියා. ඕනේ ඉතින් මොනා කරන්නද? ඊරෑ ඉඳන් මේ පොලිමේ. පෙගේ වලල මිනිස්සුන්ට කෑම ගාගෙන ඉන්න බෑ. අපි තමයි ගෙවල්වල උයන මිනිස්සු. ගෑනු මෙතන පොලිමේ ඉන්නකොට අපි කොහෙන්ද අපිට කොහෙන්ද ගන්න හම්බෙන්නේ? මෙන්න අවස්ථාව වලට සමුද්‍රවල ඉන්ධන හලවත ලැබී ඇති ඉන්ධන පොදුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලැබගත් වීමෙන් සෞඛ්‍ය අයිසෝස් පොලිසන් සහ වෘත්තිකයන් දෙත ලබා දීම සඳහා පමණක් සමුදායේ ලබා දුන් ගොනු කරන ලද ඉන්ධන සංග්‍රහ බව සුදුසුදා හත කාර්යකෝ දන්වා සිටිනවා. ඊළඟට අපේ පැවිතර වැඩ කරන ලෙඩ කතා කරනවා ගෙනියන්න කියලා. ඒ ලෙඩා ගෙනියන්න විදියක් නැහැ මම මෙතන. මේ රියදුරා එතන. ඇම්බියුලන්ස් එක ගරාජ් එකේ මම මෙතනටලා ඉන්නවා මට දෙන්නේ නැහැ. මට යන්න විදියක් නැහැ. මේ මහත්තුන්ට රජයටයි මම මෙයාට 1500ට කිව්වා. අපිට ගියා දාන දෙන්න කිව්වා. ඒකට නැත්තම් පාස් කරන්න දෙයක් නැහැ. වාරක් දෙන්නේ නැහැ. අපිටත් දෙන්නේ නැහැ. මේ අතර හොරණ වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නැලධාරියා ඉන්ධන ලබා ගැනීමට පැමිණියද ජනතාව ඊට විරෝධය පළ කළා. මේ රටේ තියෙන අත්‍යවශ්‍ය සේවාන් ගොඩක් තියෙනවා සෑම දිනම ඊට වැඩගත් රාජකාරී කරන්න හැම දිනාටම අවශ්‍යතාවයන් තියෙනවා නමුත් සෞඛ්‍යයේ තියෙන වෙනස තමයි අවශ්‍ය මොහොතේදී ඒ සේවාව ලබා දුන්නොත් අපිට ජීවිතයක් බේරගන්න පුළුවන් අවශ්‍ය මොහොතේදී ඒ සේවාව ලබා දෙන්න බැරි වුණොත් අපිට ජීවිතයක් අහිමි වෙන්න පුළුවන් මේ අතර කොලියාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ගාමිණී අබේසිංහ මහතා පාපැදියෙන් රෝහල වෙත ගියේ මේ ආකාරයෙන් අපේ සර් සර්ජන් සර් සල්ල වෛද්‍යතුමා මොකද මේ බයිසිකලේ පෙට්‍රල් නැහැ වෙන මොනවා කරද්ද ඒතකොට දැන් මේකේ යනකොට කාගෙවත් ප්‍රශ්නයක් නැහැ බැනුම් අහන්න වෙන්නේ නැහැ කාගෙවත් කරදරයක්වත් නැහැ පුළුවන් විතර වැඩේ කරපන් එනවා කිව්ව පෙට්‍රල් නැව පේන තෙක්මානයකවත් නැහැ. මේ ඉන්ධන නෞකාව තවත් දින කිහිපයක් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවා. තාමත් රට පුරා දිගු ඉන්ධන පෝලිම්. සාමාන්‍ය ජනතාව පෝලිමේ මැරිලා වැටෙනවා. සමහරු ගහ මරා ගන්නවා. දැන් පිහි ඇනුම් දක්වා මේ ගැටුම් දුරදිග ගිහින්. එවන් පුවතක් වැල්ලවාය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් වාර්තා වුණා. දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් අතරතුර මෙම පිහි ඇනුම සිදුව තිබෙනවා. ගැටුමෙන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා. මේ අතර ප්‍රදේශ රැසක ඉන්ධන පෙරමුම්හල්වලද උණුසුම්කාරී තත්වයන් වාර්තා වුණා. මේ අතර තාමත් රට පුරා ගෑස් පෝලිම් ගෑස් නැති නිසා භූමිතෙල් ලබා ගන්න ජනතාව විශාල ලෙස පෙළඹී තිබෙනවා. දැන් භූමිතෙල් පෝලිම්ද කිලෝමීටර් ගණන්. හැටන් ප්‍රදේශයේ භූමිතෙල් ලබා ගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්ද ඇති වුණා. කහ වෙනුවට ළඟදීම සුදු අඳින්න වේවි. ගර්භණී කාන්තාවට දරුවා ප්‍රසූත කරන්නට අද රෝහලට එන්න බැරි තත්වයක් ඇවිත්. ඇයට දාන බෙහෙත් කකුලට දාන්න වෙන තරමට ඖෂධ හිඟ වෙමින් තිබෙනවා. ඒ ගැන වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සඳහනය අද රට හමුවේ අනාවරණය කළා. එක පැත්තකින් ග්‍රාමීය ප්‍රදේශවල දරු ප්‍රසූතියට බලාපොරොත්තු වෙන අම්මාවරුන්ට හදිසි අවස්ථාවකදී රෝහල්ගත වෙන්න අද ප්‍රතිරෝධ රථයක් සොයාගන්න බැරි වෙලා තියෙනවා. රෝහල්ගත වෙන්න ගියත් අද රෝහල වහලා තියෙන්න පුළුවන්. මොකද වෛද්‍යවරු සෞඛ්‍ය සේවකයන් ඉන්ධන පොලිමේ. ඒ වගේම තමයි දරු ප්‍රසූතියේදී අවශ්‍ය කරන උපකරණ, ශල්‍ය උපකරණ සහ වෛද්‍ය උපකරණ ඖෂධවල හිඟ අනිත් පැත්තෙන් මතුවෙනවා. කියන්න වෙනවා නම් අපේ අම්මලට දැන් ඕගොල්ලෝ දරු ප්‍රසූතියට ගේ ඇතුළේ ඉඳලා ලෑස්ති වෙන්න කියලා අපි ගමන් කරන්නේ කොයිතරම්නම් කනගාටුදායක තැනකට කරද. කහ ඇඳුම් නෙමෙයි ඉස්සරහට සුදු ඇඳුම් ඇඳ ගන්න වෙනවා මේ විදිහට සමාජය ගමන් කරනවා නම්. කකුලේ දාන තුවාලයට දාන්න ඕන බෙහෙත වෙනුවට විශේෂඥ වෛද්‍යවරුන්ට ඇහැට දාන බෙහෙත අද නියම කරන්න වෙලා තියෙනවා. මේක හදිසි තත්ත්වයක්. මේ රට බේරා ගන්න තීන්දුව తీරන ගන්න පාර්ලිමේන්තුවක් දකින්නේ නැහැ. තාමත් දකින්නේ තමන්ගේ බලය රැක ගන්න, තමන්ගේ පංගුව බෙදා ගන්න, තමන් වෙනුවෙන් කටයුතු කරන දේශපාලඥයෝ රඟපාන පාර්ලිමේන්තුවක්. තව වසර ගණනාවක් යනකොට මේ රට බාර ගන්න ඉන්න පිරිස ශරීර සෞඛ්‍ය වර්ධනය අඩු වෙච්ච, හිතීමේ හැකියාව අඩු වෙච්ච, ඉගෙන ගන්න තියෙන මේ වෙනකොට මේ රටේ තියෙන සාක්ෂරතාවයේ හරියට ක්‍රියාත්මක කරන්න බැරි දුර්වල අනාගත පරම්පරාවක් හැදෙයි. ඒකේ වගකීම මේ රටේ පුරවැසියන්ට වඩා ගන්න ඕනේ මේ රටේ දේශපාලඥයෝ. එක් රැයකින් ගත රසායනික පොහොර සහ කෘෂි රසායනික තහනම අද අපේ රටේ ගැබිරි මව්වරුන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂණයට බරපතල බලපෑමක් එල්ල කරමින් තිබෙනවා. ත්‍රිපෝෂ පැකට් එකක් ලැබෙන්නේ නැති තැනට රටපත් වෙලා බඩේරිගු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මේ ඒ පිළිබඳව අප තබන විශේෂ සටහනක්. ගැබිනි මව්වරුන්ගේ පෝෂණය ඉතා වැදගත්. ලෝකයේ සෑම රටක්ම ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. අපේ රටේ ගැබිනි මව්වරුන් සඳහා ත්‍රිපෝෂ පවා නොමිලේ ලබා දෙනවා. නමුත් අද උද්ගතව ඇති බරපතල ලෙස ආහාර මිල ඉහළ යාම සහ හිඟය නිසා ගැබිනි මවගේ පෝෂණයත් බිඳ වැටමින් තිබෙනවා. ඊට අමතරව ළමා මන්ද පෝෂණයත් උග්‍රයි. ගැබිනි මවට සහ කුඩා දරුවන්ට දුන්න ත්‍රිපෝෂ පැකට් එකටත් කනකොකා හඬන්නට පටන් අරන්. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගියේ. බඩේරිඟු ආනයනය දැන් සම්පූර්ණයෙන්ම ඇනහිටලා. ඒ ඩොලර් නැති නිසායි. දේශීය බඩේරිඟු ලැබෙන්නෙත් නැහැ. ඒ පොහොර සහ කෘෂි රසායන හිඟේ නිසායි. මෙවර බඩේරිඟු වගා කරලා නැති තරම්. දැනට දේශීයව සපයාගත හැකිව ඇත්තේ බඩේරිඟු මෙට්‍රික් ටොන් 570ක් වගේ ප්‍රමාණයක්. මේ ප්‍රමාණය ඇත්තටම ත්‍රිපෝෂ නිෂ්පාදනයේදී ප්‍රමාණවත් වන්නේ සතියකට පමණයි. දිනකට මෙට්‍රික් ටොන් 70ක් විතර ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍යයි. දැන් දේශීය බඩේරිඟු වගාවත් බිඳ වැටිලා. ඩොලර් නැති නිසා ආනයනය කරන්නත් විදිහක් නැහැ. ගෝඨාභය ජනාධිපතිගේ පොහොර තහනම් තීන්දුව මේ රට මොනතරම් අගාධයකට ඇදලා දැම්මද? ඇත්තටම ගැබිනි මව්වරුන් විතරක් නෙවෙයි. දැන් රටම හඬා වැටෙනවා. කුස පිරෙන්න ආහාර ගන්න විදිහක් නැති මිනිසුන් දැන් හඬා වැටෙන්නට පටන් අරන්. කණ්ඩ නැහැ අපි වතුර එකක් හරි බොණ්ඩරේ එතන කණ්ඩ අපිට සල්ලිත් නැහැ. ඒ ලාම්තර වැඩිපුර කියන. එතන පොලිමේ කියන ලීටරයක් ඇවිල්ලා 300ක් කියනවා. එනකොට එතන ඉන්නත් බෑනේ අපිට අපි කොහොමද කන්නේ බීම එකක් හරි මොනවත් බොන්නේ අපි බඩගිනි ඉඳලා ඇවිල්ලා තිතේ පේනවනේ අපි මූණව රස්සාවක් නැහැ හරියට. අපි ඉන්නේ කොහොමද කියලා බලන්න එක මන්ත්‍රී කෙනෙක් නැහැ. ඡන්දේ දාන්න ඔක්කොම මන්ත්‍රීලා මේ කස්ස රිංගගෙන ඉන්නවා. මිනිස්සු අන්තිම අසරණ වෙලා ඉන්නේ වතුවල කියලා මේ මිනිස්සු ඉන්නේ අන්තිම අසරණයි. දැන් සල්ලි තියෙන මිනිහක් නැති වෙලා ඉන්නේ මේ ආණ්ඩුවෙන්ද. අපිට පොඩ්ඩ අරුවෝ ඉන්න අවුරුදු එකමාරක ළමෙක් ඉන්නේ. ඒගොල්ලන්ට පිටි එකක් ගන්න විදියක් නැහැනේ. අරිම ජර ආණ්ඩුවක්. මේ ආණ්ඩුව එක්ක මාරු වෙන්න ඕනේ නැත්නම් මොනාරි සාහනයක් වෙන්න ඕනේ මිනිස්සුන්ට. නැත්නම් යණ්ඩයි දෙන්නේ කරුමයක් මම නම් කියන්නේ. අපේ දරුවන්ට වෙච්ච කරුමය. අපි ගෙවල් වල ළමයි අඬනවා. මේවා කන්න බෑ මේ කියලා. ඒක වේලක්වත් කන්න නැතුව මිනිස්සු දුක් විඳින. ඒට අනිද්ද මන්ද පෝෂණියක් දීලා මැරෙනවා. නැත්නම් ගෙවල් වල මිනිස්සු මොනවද වා බීලා මැරේ, ගිනි තියාගෙන මැරේ. එක වේලක් කන්නත් බොහොම අමාරුයි. මේම බඩු මිල වැඩි කරලා කොහමද කන්නේ? ඒගොල්ලෝ කයිබොයි. ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලෝ කයිබොයි. අපිට කන්න නැහැ. අපි ඉංගා කන්න ඕනේ. ඉංගා කන්නත් දැන් දෙන්නේ නැහැ. ඉංගා කන්නත් කවුරු? අපි යන්න යන්න ගෙත් මිනිස්සු මේ පළාතේම කොළඹ දිස්ත්‍රික්කෙම මැරලා යයි. බෙල්ල වැල දාගෙන මොන මොනාරි කරලා යයි. ගෑස් උත් නැහැ, ලාම්තලුත් නැහැ, කණ්ඩ දේවලුත් නැහැ. උප්පිටි නැහැ, පොරපු නැහැ, මොකුත් නැහැ. මේ විසර මේ දෙයක් තිබුණා. අපි පොඩි කාලේ හොඳට කාලා බීලා හොඳට හිටියා. දැන් ඉන්න දරුවන්ට මොකුත් නැහැ කන්න. ඒ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. ත්‍රීරෝද රථ රියදුරන් කාටවත් අතපාන්නේ නැතිව ජීවත් වන ස්වයං රැකියා පිරිසක්. දල වශයෙන් ලක්ෂ 10ක් ඉන්නවා. ලක්ෂ 50කට ආසන්න පිරිසක් මින් ඍජුව හා වක්‍රව යැපෙනවා. ඉන්ධන හිඟය අමතර කොටස් හිඟය ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද කර්මාන්තයත් මහ පොළවට සමතලා වෙමින් තිබෙනවා. සමහර උගතුන්ට අනුව නම් අපේ රටේ තරුණ ශ්‍රමය ත්‍රීරෝද රථ නිසා නිස්කාරණේ විනාශ වෙලා යනවලු. හැබැයි මේ රටේ තරුණ තරුණියන්ට සාමාන්‍ය පෙළ උසස් පෙළ ආදීන් පසුව රැකියා අවස්ථා එදා වගේම අදත් නැත්තටම නැති තරම්. එවන් පසුබිමකයි ත්‍රීරෝද රථ කර්මාන්තයක් ලෙස ව්‍යාප්ත වන්නේ. ත්‍රීරෝද රථ ලක්ෂ 10ට අමතරව ත්‍රීරෝද රථ අලුත් වැඩියෙන් සහ අමතර කොටස් අලවියෙන්ද විශාල පිරිසක් ජීවත් වෙනවා. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ග්‍රාමීය මට්ටමින් ඇති හොඳම ප්‍රවාහන මාධ්‍ය ත්‍රීරෝද රථය වීමයි. ඒ වගේම ගමේදී ගිලන් රථය බවට පත්වන්නේත් මේ ත්‍රීරෝද රථයයි. බොහෝ විට අද නගර බදව රාත්‍රියට ඇති එකම ප්‍රවාහන මාධ්‍යත් ත්‍රීරෝද රථයමයි. සමහරුන් ගෙවල් දොරවල් හදාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නෙත් මේ ත්‍රීරෝද රථ හයර් කළ ලැබෙන මුදලින් බව අවිවාදාත්මකයි. මේ කර්මාන්තයේ නිරත පිරිසින් ඉටුවන සමාජ මෙහෙවර අතිවිශාලයි. සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 25-30ක් දුවන්න පුළුවන් වාහනයක්. ඒ නිසාම මේ අවස්ථාවේ ආර්ථිකයත් ඉතා වැදගත්. නමුත් මේ කර්මාන්තය බරපතල බිඳවැටීමකට ලක්විමින් තිබෙනවා. බිඳවැටීම ආරම්භ වුණේ කොවිඩ් ලොක්ඩවුන් එකත් සමගයි. සමහර පවුල්වල ආදායම සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. ලීස් ගෙවා ගන්න බැරි තරමට මේ සමහර ත්‍රීරෝද රථ රියදුරන් අසරණ වුණා. යාන්තම් කොවිඩ් ඉවර වෙලා නැගිටින්න හැදුවා විතරයි දැන් දරා ගන්න බැරි ලෙස තෙල් මිල ඉහළයි. ඉන්ධන හිඟය සහ අමතර කොටස් ආනයනයට පනවා ඇති සීමා නිසා තවත් අන්ත අසරණ වෙලා. ඒ වගේමයි මිල ඉහළ දාන්න සිදුවීමත් සමග හයර් අඩු වෙලා. රජයට රටට බරක් නැතිව ජීවත් වූ ත්‍රීරෝද රථ රියදුරන්ගේ කතාවයි මේ. කාර්වල ගියාම දැන් අත දාලා නැගලා යන්න බෑ ළඟට. මේක ඇවිල්ලා 100ක 150ක් දීලා ළඟට යන්න පුළුවන්. අපි මේ උසස් රැකියාවක් තමයි කරන්නේ. අපි ඒ ලෝල් පාස් කරලා ඉගෙනගෙන මේ රස්තාව අවුරුදු 10ක් 15ක් අපි කරනවා. කරලත් දැන් තේරුමක් නැහැ. කවදාකවත් පින්පඩියන්න රජෙන් අරගෙන නැහැ. රජේ එක්කෙනෙක් ගන් අපිට සානාධාරයක් දෙන්න කියලා ඉල්ලලා නැහැ. ත්‍රීරෝද රථයෙන් තමයි අපේ පවුලම නඩත්තු වෙන්නේ. මේ දවස්වල 3000 ඇහුවා කියන්නේ ඔකම 3000ක් ගණනලා හැම දෙන්න සෙට් එකට තමයි. මාත්තු කාටවත් කරදර කරේ නැහැ. අමාරුවේ මේ රස්සාව කරගෙන යන්නේ. ඉතින් අපි ගැන පොඩ්ඩක් බලන්න ඕනේ රජයේ මීට වැඩිය නේද? අපි ජොබ් ඉල්ල රජයට කරදර කරේ නැහැනේ අපි. මොනා ගන්න මේක අම්බු කරන්නලා උදේට පාන්දර ඇවිල්ලා පොලිමෙම ඉන්නවා. දවසක් දුවනවා දවස් පෝලිම අන්තිමනවා පෝලිම තමයි ජීවත් වෙන්නේ කණ්ඩායම් නැ බොණ්ඩායම් නැ අපි හුඟ වැදගත් මිනිස්සු. Young people think oh these people are driving three wheelers they are like this way uneducated people don't speak like that. We are all from good families and good educated people. There are some I won't say everybody is good. We are doing a good favor to this country. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය පසුගිය ටෙලිවැකිවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණේ කෝපා සහ කෝප් කමිටුවලදී හෙළිදරව් වූ කරුණුයි. මනු කියවන්නන් ගැන වගේම වරායේ කජුකෑම ගැනත් අප කතා කළා. හම්බන්තොට වරාය විකුණපු සල්ලිවලට මොකද වුණේ කියලත් කතා කළා. මනු කියවන්නන් කිහිප දෙනෙකු අපට කතා කළා. ඒ අයගේ ජීවිතවල දුක කිව්වා. දවසක ඒ ගැන ලියන්නම්. කජු කාපු කිහිප දෙනෙකුත් කතා කළා. එයාලගේ හිතේ මේ කජු කතාව අපි ලියපු එකක් කියලා. පසුව තේරුම් කරලා දුන්නා කජු කන්න යන වියදම කිව්වේ තමුන්ලගෙම ලොක්කෙක් කෝප් එකේදි කියලා. එයා කිව්වා කජු වියදම පොඩි අයිටම් එකක් කියලාත්. ඒ කියන්නේ තව ලොකු වියදම් නැතිනේ. අපි හදන කතා නෙවෙයි මේ. වරායම ලොක්කෙක් තමයි කිව්වේ. එහෙම කිව්වහම හා ඇත්තද කියලා කියලා නිහඬ වුණා. ඇත්තටම බැලූ බැල්මට මේ සියල්ල නිලධාරිවාදය හා දූෂිත නිලධහරින්ගේ ක්‍රියා ලෙස අර්ථකථනය කරලා විතරක් නිහඬව ඉන්න අප සූදානම් නැහැ. විදුලි බල මණ්ඩලේ වරාය කෘෂිකර්ම අමාත්‍යංශය මේ විදිහට මොන තරම් අමාත්‍යංශ තියෙන රටක්ද මේක? මේ හැම නිලධහරියෙකුටම සභාපතිවරයෙකුටම ඉහලින් ඇමති කෙනෙකු ඉන්නවන්නේ. රාජ්‍ය ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා කී දෙනෙක් ඉන්නවද? තමන්ගේ අමාත්‍යංශය පාඩු ලබනකොට අනවශ්‍ය වේදම්වලින් පිරී ඉතිරී තියෙනකොට අඩුම ගානේ ඒ ටිකවත් දන්නේ නැති පුංචි අතදරුවන්ද මේ ඇමතිකම් කරලා තියෙන්නේ. අතදරුවන් වගේ අයත් ඉන්නවා නම් තමයි. හැබැයි කොන්ත්‍රාත් දෙන්න කොමිස් ගහන්න ඔය මැති ඇමතිලා කොහොමත් හරි දක්ෂයිනේ නේද? දැන් බැලූ බැල්මට කෝප් සහ කෝපා හෙළිදරව්වලින් අදාළ කිසිම මැති ඇමතියෙකුට නිකං වගකීමක් නෑ වගේනේ. අනිවාර්යෙන්ම මේ සෑම හෙළිදරව්වකදීම සිදුව ඇති දූෂණ, වංචා, අක්‍රමිකතා, වැරදි ගෙවීම්. මේ සියල්ලටම අදාළ ආයතනය අයත් සභාපතිවරයාසේම මැති ඇමති නියෝජ්‍ය ඇමතිලත් අනිවාර්යෙන්ම වගකිව යුතුයි. මැති ඇමතිකම් ලැබුණම මොන තරම් දීමනා යානවහන පහසුකම් ලැබෙනවද කියලා අප මීට පෙර ටෙලිවැකියකින් හෙළිදරව් කළා. එහෙම සැප පහසුකම් ගන්න මැති ඇමතිලට අඩුම ගානේ තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගැන මූලික අවබෝධයක්වත් නැත්නම් මොන ඇමතිකම්ද? හොරකම් කරන්න කොමිස් ගහන්න විතරමද දන්නේ? ඇත්තටම මේ සියලු හෙළිදරව්වල මුල අවසානයේ නතර වෙන්නේ දේශපාලනඥයින් ළඟ. කෝපා සහ කෝප් කමිටුවලදී හෙළිදරව් වන සියලු දූෂණ, වංචා, අක්‍රමිකතා ගැන අදාළ මැති ඇමතිලත් ඔය විදිහටම ගෙනවිල්ලා ප්‍රශ්න කළ යුතුමයි. ඉතිහාසයේ පුරාම තමන්ට ලැබුණු අමාත්‍යංශ දියුණු කරලා තමන් යටතේ ඇති ආයතන ලාභ ලබන තැනට ගෙනාපු ඇමති කෙනෙකුගේ නමක් එහෙම පුළුවන් නම් හොයලා හොයාගත්තොත් ටෙලිවැකියට මතක ඇතුව කියන්න හොඳේ. කරපු තරමක් කරලා ඇත්තේ අඩු වැඩි වශයෙන් සොරා කෑම පමණමයි. කොමිස් ගැහිම පමණමයි. ඒ නිසා සියලුම මැති ඇමතිලා අදාළ ආයතනවල දූෂණ, වංචා, අක්‍රමිකතාවලට වගකිව යුතු ඉහළම කෙනා ලෙස නම් කරලා ප්‍රශ්න කරන ක්‍රමයක් හදන්නම ඕනේ. ප්‍රශ්න කරලා මාධ්‍යයට කියලා විතරක් නම් වැඩක් නැහැ. 1997 සිටම මේ විදිහට ප්‍රශ්න අහනවා. හෙළිදරව් කරගන්නවා. එච්චරමයි. දඬුවම් නෑ. හිරේ ගිය හොරෙක් නැහැ. මේ තරම් හොරකම්, දූෂණ, වංචා හෙළිදරව් වෙලත් එක ඇමතියෙකු හිරේ ගිහින් නෑනි. මේක හරි පුදුම රටක්. කෝටි ගාණක් කොමිස් ගහලා පිල්ලි ගහලා හිරේ ගිය එක හොරෙක් නැහැනේ. හිරේ ගියොත් යන්නෙම අඹ කඩපෙවුන්, හොරපොල් කඩපෙවුන්, ගෙවල් බිඳපෙවුන් විතරමයි. මේ ක්‍රමයේ වෙනස් කරන තුරාවට මේ රට හදන එක නම් බොරු. අනාගතයේදී අප රටවැසියන් ලෙස කල්පනා කළ යුතු වැදගත්ම කරුණ තමයි කාටද ඡන්දෙ දෙන්නේ කියන එක. අපේ ඡන්දය ගැන හොඳම උදාහරණය ගෝඨාභය. ඔහුව ජනාධිපතිකමට තෝරගත්තා. එක් සාධකයක් වුණේ මොකද්ද? රාජපක්ෂ කෙනෙකු වීම. දෙක මොකද්ද? කොළඹ මල් හිටවල තාප්ප කඩලා ලස්සන කරන්න වැඩ කළ නිසා. තුන කුමක්ද? තුන යුද්ධයේ පැවති වෙලාවේ ආරක්ෂක ලේකම් නිසා. අඩුම ගානේ යුද්ධය කරපු කාලේ හමුදාව දාලා ඇමරිකාවට ගියා කියලාවත් ඡන්දෙ දුන්න වෙලාවේ හිතුවේ නෑ මේ එකක්වත් රටේ ජනාධිපති කමට සුදුසුකම් නෙවෙයි කියලා දැන් ඊටාම පැහැදිලි නේද අද ඒක ඔප් වෙලා අවසන් ගෝඨාභය ජනාධිපතිට ඇත්තටම දෙන්න තිබුණේ නගර අලංකරණ ඇමතිකමක් රටේ ජනාධිපතිකම නෙවෙයි දැන් බලන්න අගමැති රනිල් එයාට මේ පාර අගමැතිකම තියා උපන් ආසනේවත් දිනා ගන්න බැරි වුණානේ ජනතාව ප්‍රතික්ෂේප කළානේ නේද හැබැයි මේ මල් හිටෝ තාප්ප කඩ කඩ හිටපු ජනාධිපති ගෝඨාභය මොකද කළේ රනිල්ව ගෙනල්ලා අගමැති කළා දැක්කනේ රටේ ජනතාව ගිනි මත් දහනේ මහ වැස්සේ ඉන්ධන පොලිමේ ඉන්නකොට අගමැති රනිල් යෝග කරනවා නිකන් යෝග කළා නෙවෙයි නිදහස් චතුරාස්ත්‍රයේ යෝග කරපු තැන පිටුපස යාට හුලං ගහන්නත් කූලර් එකකුත් තිබුණා. වයස 70 පැනලා ඔය අවුවේ ඉඳලා උෂ්ණත්වය වැඩි වෙලා සිහි නැති වේවි කියලා කවුරු හරි කිව්වද දන්නේ නැහැ. නමුත් බලන්න එයාලගේ ජීවිත සැපවත්. අපට මොකද වෙලා තියෙන්නේ මහපාරේ පොලිම්බල ඉඳලා මිනිස්සු 10 15 දෙනෙකු පමණ මැරිලා ගියා. තව කී දෙනෙකුට ජීවිත අහිම වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ සියල්ලටම වඩා දැන් අප මුලින්ම ටෙලිවැකිවල කිව්ව පරිදි පොලිම්බල අපේ මිනිස්සු තමන් ඇන කොටා ගන්න තැනට ඇවිත්. ඊයේ වැල්ලවායේත් ඉන්ධන පොලිමක ඇන කොටාගෙන. දැන් ඊයේ මහ උජාරුවට අර වෛද්‍ය වෘත්තිකයන්ට දොස්තරලට වෙනමම ෂෙඩ් නම් කරලා ඉන්ධන ගහන කිව්වනේ ගහන්න ඉන්ධන තියෙන්න එපායයි කාංචන නේද ඉන්ධන ඇමති කාංචන ඇත්තටම දැන් හත් පොලේ ගාගෙන අවසන් අද එනවා හෙට එනවා කිව්ව නැව ගැන අන්තිමට කිව්ව කතාව බලන්නකෝ ඒ ඉන්ධන නැව ලොකුයිලු අපේ වරායට ගන්න බැහැලු හතර විලි ලැජ්ජාවේ බෑ කාංචන නැව දන්නේ නැතුව සයිස් එක දන්නේ නැතුවද ඉන්ධන ඕඩර් කළේ ඒ අතර වාරේ තව අන්දරේගේ වගේ යෝජනාත් කරනවා. සලාක ක්‍රමයයි වාහනවල මේ අන්තිම අංකෙටයි ඔය වගේ හතර බීරි යෝජනා කරනවා මේ පෙට්‍රල් සහ ඩීසල් ගහන්න. ඊටත් හපන් අවශ්‍යම ගමන විතරක් යන්නලු. අනේ කාංචන මේ වෙලාවේ අනවශ්‍ය ගමන් යන්න මේ ගානට පෙට්‍රල් ඩීසල් ගහගෙන මිනිස්සුන්ට පිස්සු කියලා හිතුවද? අවශ්‍ය හින්දා තමයි පොලිමේ ඉන්නේ. දැන් ඇත්තටම කරන්න ඕනේ පොලිම් නැති කරන්න ඉන්ධන ගෙන්න ගන්න ක්‍රමයක් හොයාගන්න එක. නැත්තම් අර බන්දුල පන්නේ විහිළු සමාජගත කරන එක නෙවෙයි බන්දුල ගුණවර්ධන කියන්නේ වෙලාවකට ආචාර්යට වඩා කම්මලේ ආචාර්යා වගේ ඊයේ කියනවා පුළුවන් තරම් පාපෙදි භාවිත කරන්නලු හරියට එයා මේ පාපෙදි නිකන් දෙනවා වගේ කිලෝමීටර 15 20 වැඩට එන ජනතාවට අද හරියට බඩට කෑමක් නෑ බන්දුල ඒ අතර වාරේ පැදපියකෝ පාපෙදි නිකනුත් මිනිස්සු කලන්තේ දාලා වැටෙන තැනට රට පත් වෙලා තියෙන්නේ. බන්දුලට නම් ඉතින් කාලා දිරව ගන්න බැරුව ඇති. හොඳම වැඩේ ඔයාගේ අර 2500න් මාසයක් කන්න පුළුවන් මල්ලක් කරේ ගෙට ගහගෙන ගොන් කරන්දේකුත් බැඳගෙන පුළුවන් නම් පාර්ලිමේන්තු යන්න. මේ යන විදිහට තව සතියක් ගියොත් රෝහල් පද්ධතියම වහලා දාන්න වෙනවා. දොස්තරලව channel කරගන්න තෙල් පොලිමට එන්න වෙයි. චූන් පාන් වෙලෙන්දාගෙන් බනිස් ගෙඩියක් හරි අරන් කාලා ජීවත් වුණ මිනිස්සුන්ට ගෙවල් ඇතුළෙම කුසගින්නේ මැරෙන්න වෙයි. ශ්‍රී ලංකන් සෙලෙන්ස්කි ඔහෙට අනිද්දා ඇවිල්ලා මෙහෙම කියාවේ. හරි අමාරුයි. ඉදිරි සතිය හොඳටම අමාරුයි. ඊළඟ සති දෙක තවත් හොඳටම අමාරුයි කියලා. අපිට කියන්න තියෙන්නේ මේ මිනිස්සු මහපාරේ මැරිලා වැටෙනවට අමතරව මරා ගන්න තැනට පත් කරලා මේ රට ලේවිලක් කරලා ඒ පවත් සාමාන්‍ය මිනිස්සු පිටම පටවල නම් අගමැති රනිල් ඔයාටවත් ජනාධිපති ගෝඨාභය ඔයාටවත් ආයේ ගැලවීමක් නැහැ. මේ ලස්සන රට මේ සුන්දර දිවයින ආසියාවේ හිඟනම රට බවට පත් කළ ඔය දේශපාලන නඩේ පසුපස ආත්ම ගානක් මේ රටේ මිනිස්සුන්ගේ සාපය එනවා ස්ථිරයි. ජූලි 1වනදා සිට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය 10ක් විවෘත ගිණුම් යටතේ යලි ආනයනයට රජය අවසර ලබා දී තිබෙනවා. මේ වෙති දැන් අපේ රටේ ආර්ථිකයේ ගිලෙන නැවකට සමානයි. ඇත්තම කිව්වොත් රත්තරන් ගානට ඉහළ ගිහින් තියෙන බඩු මිල සාමාන්‍ය ජනතාවට දරා ගන්න බැරි තැනටම ඇවිත්. මෙලෙස දරා ගන්න බැරි බඩු මිල නිසා දැන් ජනතාව පාරට ඇවිත් විරෝධතා කරන්න පටන් අරන්. මේ වෙද්දී අපේ රටේ ඉහළ නොගිය දෙයක් නැහැ. පරිප්පු ඇටේ ඉඳලා හැම දෙයක්ම රත්තරන් ගානට ඉහළ ගිහින්. ඉස්සර පාන් ගෙඩි 3ක් ගන්න ගිය මිල දැන් එක පාන් ගෙඩියක් ගන්න පියදම් වෙනවා. අපේ රටේ ආහාර උද්දමනය මේ වෙන විට 60%කින් ඉහළ ගිහින්. බඩේ ගින්දර තමයි ලෝකේ ලොකුම ගින්දර. බඩ ගින්නට සමාජ තරාතිරම් නැහැ. බඩු මිල දවසින් දවස වැඩි වුණාට මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්නේ නැහැ. ආර්ථික අර්බුදය දරා ගන්න බැරිම තැන දැන් මුළුතැන්ගේ කාන්තාවටත් පාරට බහින්න වෙලා. ආහාර මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය මේ හැම දෙයක්ම අන්තිමට ජනතාව පිට පැටවිලා අවසන්. ඉන්ධන නොමැතිකම නිසා කඩ බැඳගෙන බෙලදාම යාමට දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකිරිහිමියන්ගේ සංගමයේ සභාපති තීරණය කරලා. කඩ බැඳගෙන බෙලදාම ගිය අතීතයක් තිබුණ ජාතියක් අපි. දැන් මේ අතීතයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉන්ධන අර්බුදය නිසා. ඉන්ධන අර්බුදයත් එක්ක බේකරි කර්මාන්තයටත් කනකොකා හඬන්න ආසන්න බවයි කමල් පෙරේරා පවසන්නේ. වර්තමානයේදී මේ රටේ පවතින අර්බුදත් එක්ක බේකරි නිෂ්පාදනයට අවශ්‍ය වර්ධනය කරන්න අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියල්ලක්ම මිල සීමිත ලෙස ඉහළ යනවා සහ වෙළඳ පොලේ නැතුව හිග වෙලා තියෙනවා. ලකුණු පළාතේ විශාල ප්‍රමාණයක් බේකරි හිමියන්ගේ බේකරි වැහිලා ගිහිල්ලා තියෙනවා. අනාගතයේදී ඉතුරු වෙලා තියෙන ටිකත් වැහෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. පාන් ගෙඩි 2ක් 3ක් ගැනීම මුදල දැන් අවශ්‍ය වෙලා දිනවා එක පාන් ගෙඩියක්. මොකද අපි බේකරි හිමියෝ හැටියට අපි දන්නවා දවස් 3 පාන් කාලය යැපෙන මිනිස්සු මේ රටේ ජීවත් වෙන. මේ කර්මාන්තේ සම්පූර්ණම කඩාගෙන වැටෙනවා. තව වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා බේකර් හිමියෝ හැටියට අපිටත් වෙන්නේ මහපාරේ හිඟාකම යදිමින් ජීවත් වෙන කියන එක තමයි කියන්නේ. මේ අතර ඉහළ යන ජීවන වියදමට එරෙහිව ජාතික ජනබල වේගය සංවිධානය කර ලැබූ විරෝධතාවයක් ගාල්ල ජූල්ගහ ප්‍රදේශයේදී පැවතුණා. ගාල්ල කටුහෙම්පල ප්‍රදේශයේ ජනතාවද ඉහළ යන ජීවන වියදමට එරෙහිව විරෝධතාවයක් පැවැත්වුවා. මේ අතර ජූලි 1 වනදා සිට අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් විවෘත ගිණුම් යටතේ ආනයනය කිරීමට යලි අවසර ලබා දීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. ඒ අනුව හාල්, පාම්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකුලූණු, අල, බියලි මිරිස්, බියලි හාල් මැස්සන්, වටානා පරිප්පු සීමා සහිත ප්‍රමාණයන්ගෙන් ජූලි මාස 1 වනදා සිට ඉදිරි මාස 2ක කාල සීමාවක් සඳහා ආනයනයට අවසර ලබා දී තිබෙනවා. ඩට්ලි සිරිසේන පාර්ලිමේන්තුවට සහල් දෙන්න එකඟ වූයේ ඇයි කියලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න අද අනාවරණය කළා. ඩට්ලි සිරිසේන ගාව ඇති ප්‍රමිතියක් නැති සහල් ටික විකුණා ගැනීම මේ අරමුණයි. සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හා වී භාවිත කිරීම හෝ විකිණීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන වෙළඳපලේ පවතින පාලන මිලටම සහල් ලබා දිය යුතු බවට පසුගියදා ප්‍රකාශ කළේ වෙනත් අරමුණක් නිසා බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න අද අනාවරණය කළා. ඒ කතා කරපු මහා පරිමාණ මෝල් හිමියගේ සයිලෝ ගබඩාවක ගින්නක් හට ගන්නවා. එතකොට ඒ ගින්න නිවනවා පොළොන්නරුව නගර සභා ගිනි නිවන ඒකකය. මේ ඒ පදාල රූපරාමු මේ කියන්නේ. ඒ විපිලුණු වෙලා තියෙන. මේන් ඒ හාල් බානු මේ පාට මේ හාල් වල පාට වර්ග 4ක් තියෙනවා. යන චූටි ගඳක් එනවා. මේ හාල් අපි ගෙන්න ගත්තේ පොළොන්නරුවෙන්. ඊට මේ හාල් දාලා තියෙනවා මෙන්න මේ පැකට් වල. දැන් මෙහෙමනේ මේකේ ඔක්කොම තියෙනවානේ විස්තර ටික. මෙහෙම තියෙන්න ඕන උරේ මෙන්න මේ පැත්ත හරවලා තමයි මේ හාල් දාලා තියෙන්නේ. මේ හාල් කිලෝ එක දැන් කඩේ 220ට විකුණනවා. මේ පාලන මිලටම හාල් දෙන්න ඕන කියලා මේ හදිසියේ අනුකම්පාවක් ඇති වුණේ තමුන්ගේ මේ සවුත් වෙච්ච හාල් ටික අර කියන මිල ගණන් වලට මේ නියම ලේබල් එකට යවන්න බෑ. මෙන්න මේ හාල් ඇත්තටම මිනිස් පරිභෝජනයට සුදුසුද? ඒ නිසා මේ හාල් පිළිබඳව වහාම පරීක්ෂණයක් කරලා මීට අදාළ ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. මේ අතර සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය ඊයේ දින සිට ක්‍රියාත්මකයි. ඒ අනුව කිසිදු ආනයනකරුවෙකුට, නිෂ්පාදකයෙකුට, වෙළෙන්දෙකුට හෝ බෙදා හරින්නෙකුට සත්ව ආහාර නිෂ්පාදනය සඳහා හෝ වෙනත් අමුද්‍රව්‍යයක් ලෙස ඍජුවම සහල් හෝබී ආනයනය කිරීමට බිකිනීමට ගබඩා කිරීමත් තහනම් වනවා. එසේම සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝබී ප්‍රවාහනය බෙදා හැරීම හෝ මිලදී ගැනීමටත් අවසර හිමි වන්නේ නැහැ. හාල් පාවිච්චිට ගන්නවා බියර් පෙරණ්ඩ. ඇයි බියර් පෙරණ්ඩ හාල් ගන්න එක තානම් කියන එක ඔය ගැසට් එකට ඇතුල් කරේ නැත්තේ. සතෙකුට හාල් කණ්ඩ ගන්නකට වඩා බියර් පෙරණ්ඩ අරක්කු පෙරණ්ඩ හාල් ගන්න එක ඒක කොහොමද අනුමත කරන්න පුළුවන්නේ? නාගරික පාසල් ලබන සතියේ සිට අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා දින 3ක විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ප්‍රාථමික පාසල් අදාළ විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි තීරණය කළ හැකි. මෙවැනි විකාර තීන්දුව තීරණ වෙනුවට විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට හා සිසුන්ට පාසල් එන්න පුළුවන් ක්‍රමයක් හදන්න කියලා ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් අද ප්‍රකාශ කළා. මෙම මස 27 වනදා සිට ජූලි මස 1 වනදා දක්වා පාසල් පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතා නොපවතින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතු අතර ප්‍රවාහන අපහසුතා ඇති ගුරුවරුන් සිටිනම් විදුහල්පති එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩු වලින් නිදහස් කර නම්‍යශීලී කාලසටහනක් සකස් කළ යුතුයි. පසුගිය සතියේ නොපැවැත් වූ නාගරික ප්‍රදේශවල පාසල් අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා පැවැත්විය යුතු වනවා. ප්‍රාථමිකාංශ පවත්වන දිනගණන පිළිබඳව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමිවන අතර අනිකුත් දිනයන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් සිදු කළ යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරලා ගම්බද පාසල් විවෘත කරලා නාගරික පාසල් වහලා තියන්න. නමුත් ඒක එතනිනුත් එහාට ගිහිල්ලා නැගිනිල පළාත, වයඹ පළාත ඇතුළු පළාත් සභා මම හිතන පාසල් සියල්ල ආරම්භ කළා. ආරම්භ කළාට පස්සේ අපි දන්නවා සම්පූර්ණයෙන්ම ළමයින්ගේ අධ්‍යාපනයේ සාර්ථක උනේ නැහැ. ප්‍රමාණවත් ළමයි පාසල් ආවේ නැහැ. ඒවගේම ගුරුවරුන්ට පාසල් එන්න බැරි වුණා. පවතින ඉන්ධන අර්බුදය තුළ කිසි ලෙසකින් ගුරුවරුන්ට පාසලට වාර්තා කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි පාසල් වහන්න කියනවා නෙවෙයි. පාසලට විවෘත කරනවා නම් පාසලට දරුවටයි විදුහල්පතිවරයාටයි ගුරුවරයාටයි ප්‍රවේශ වෙන ක්‍රමවේදේ හරියට තියෙන්න ඕනේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.